මේ දවස්වල හරියට කතා වෙන දෙයක් තමයි ගෝ හෝම් ගෝට කියුවට ඇත්තටම ජනාධිපතිට ගෙදර යන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ ඉල්ලීම හරීම කිසිම තේරුමක් නැතුව කරන දෙයක් එක එක්කෙනා එක එක අදහස් පළ කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් මේක නීතියෙන් තහනම් එහෙම නැත්නම් නීතියෙන් එයාට අයින් වෙන්න බෑ දෝෂාභියෝගයකින් විතරයි ජනාධිපතිවරයා අයින් වෙන්න පුළුවන් වගේ අදහස් ගොඩක් මේ දවස්වල මේ සමාජ මාධ්‍ය ජාල අතුර සහ එයින් පිටතත් කතා වෙනවා අපි දැකලා තියෙනවා දැන් අපි නීතිය මොකක්ද කියලා බලමු දැන් ජනාධිපතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයාගේ බලතල ජනාධිපතිවරයා ඉවත් කරන්නේ කොහොමද මේ සියලුම දේවල් ඇතුළත් වෙන්නේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 ඒක නා පාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දැන් 25ක් සංශෝධනය වෙලා තියෙනවා ඒක තමයි ලංකාවේ දැන් මූලික නීති ඒකේ තියෙනවා 38 වෙනි වගන්තියේ අර අපි ප්‍රසිද්ධ ප්‍රධාන වශයෙන් කතා වෙන දෝෂාභියෝගය ගැන තියෙනවා. දැන් දෝෂාභියෝගයක් වෙන්න නම් එක්කෝ ජනාධිපතිවරයාගේ මානසික හෝ ශාරීරික දුබලතාවයක් තියෙන්න ඕනේ. එයා හිතලා මතලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න ඕනේ. එක්කෝ රාජද්‍රෝහී කියලා අපි ඔප්පු කරන්න ඕනේ. අල්ලස් අරගත්ත කියලා අපි ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් විවිධ විෂමාචාර දූෂණ ක්‍රියාවල සම්බන්ධයි. එහෙම නැත්නම් ප්‍රධාන මේ නීතියක් කඩ කරලා තියෙනවා චරිත දූෂණයක් හෝ සම්බන්ධ වරදක් වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්ට පුළුවන් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනල්ලා කියන්න මේ පුද්ගලයා ජනාධිපති වෙන්න සුදුසු නෑ කියලා. නමුත් දැන් ඒක ගැන තමයි කතා බහ මේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රමාණයට සහයෝගයක් ගන්න බැහැ ආණ්ඩු පක්ෂයේ 3-2ක් තියෙනවා ඉතින් කොහොමද මේ දෝෂාභියෝගයක් ගේන්නේ ඒ දෝෂාභියෝගයක් ගේන්න ප්‍රායෝගික වශයෙන් තියෙන අපහසුතා හින්දා තමයි අදහසක් තියෙන්නේ ජනාධිපතිවරයාව ඉවත් කරන්න බෑ කියලා නමුත් අපිට අමතක වෙන වාක්‍යයක් තියෙනවා ඒක තමයි 38 වෙනි ව්‍යවස්ථාවේ දෙවනි කොටස පළවෙනි එකේ ආයන්න ඒකේ තියෙනවා ජනාධිපතිවරයාට පුළුවන් තමන්ගේ අත්සනේ ලියුමක් යවන්න අසීමේ ලිපියක් කියන අර අප හැමෝදෙන් ලෙටර් ඔෆ් රෙසිග්නේෂන් රස්සාවකින් අයින් වෙනකොට ඒ වගේ තමයි කතානායකට ලියන්න පුළුවන් ලියුමක් මම ඉල්ලා අස්වෙනවා කියලා. ලංකාවේ නීතිය අනුව ජනාධිපතිවරයාට පුළුවන් ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දෙන්න. එතකොට මේ ගෝ හෝම් ගෝටා කියන එකකින් අදහස් වෙන්නේ ජනාධිපතිවරයාට ඉල්ලාස් වෙන්නේ එහෙම නැත්නම් ජනාධිපති ධුරේ ඉවත් වෙන්න කියලා. එතකොට වෙන කෙනෙක් වෙනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා ඉල්ලාස් වෙන්න. එක්කෙන් තව තොරතුරු දැනගන්න කැමති අයට පුළුවන් 38 වෙනි ව්‍යවස්ථාව බලන්න. එතන තියෙනවා විදි ගොඩක් කොහොමද ජනාධිපතිවරයාගේ ධුරේ හිස් වෙන්නේ කියලා.